අපි අද පින්කි වගේ ඉඳ අපේ වුෆ් මොබයිල් එකේ නැගලා ගියා වත්තලට පින්කි ගොඩාක් සැර බව්වෙක්ලු ගෙදර ඉන්න කට්ටියවත් හපලා මෑව වෝක් කේම අරන් යන්න බැරි කෙනෙක් ලොකුම චන්දියෙක්ලු මේ ඉන්නේ පින්කි පින්කි හැබැයි බෝයි කෙනෙක් දෝරාකින් නම් ෂුවර් එකටම පටලවගෙන ඉන්නේ ඇයි ඉතින් බල්ලෝ ගොඩාක් දකින්න දවසකට ඔයා දන්නවද වැඩක් සමරක් වෙලාට ඩෝරට නම් මතක වෙලා බොරු නම් දානවා මේ බල්ලන්ට ඊට පස්සේ ඒ බල්ලොත් ඒ නම් වලට හුරු වෙලා මේ අඬ ගහපුවා මෙනෝ විනා කාලා මැරෙනවා අයිතිකාරයෝ ගෙදරට ආපුවාම ඕන් ඉතින් අපි පින්කි ගැන කතා කරමුකෝ පින්කි සැරහඳ කූඩුවේ දැන් මාස ගාණක් එළියට අරන් නැහැ කොටින්ම කියනවා නම් කූඩුවේ දොරක් මලකඩ කහලා බොහෝම අමාරුවෙන් මං අරගත්තේ මෑට මං හිතන්නේ අපි ළඟ තියෙන බල්ලොන්ගේ සුවඳ නිසා පොඩ්ඩක් ෂේප් වුණා. එහෙම මෙහෙම පයින්ඩ ට්‍රයි කරා. ඒත් ලොකුවට නෑ. මම කෝකටත් කියලා ග්ලව්ස් දෙකක් ඇඳලා තමයි මෑව හැන්ඩල් කරේ. ඇයි හැප්පුවත් ඉතින් මමනේ දුක් විඳින්නේ. අනික ඔය පොඩි බල්ලු ඉන්නව නේද? හපුවම හපාගෙන හපාගෙන යනවා අම්බේ රිදෙනවා. මේ මාස ගානකට ඉස්සෙල්ලත් මේ වගේම ළමෙක් මගේ අත හැපුවා. අතම හිරි වැටුණා. ඕන් ඉතින් අපි පින්කියව පොඩ්ඩක් ඇවිද්දලා අපේ කෙනල් එකට අරන් ගියා. ඔයා මොනාද හිතන්නේ? හොඳ ළමෙක් වෙයිද මේ බව්වා? කමෙන්ට් සෙක්ෂන් එකේ දාගෙන යන්නකෝ එහෙනම්. ආපි ගියා. බයි.